අදත් පින්මැන්ස් වීඩියෝ පාඩම් මාලාවෙන් හය ශ්‍රේණියේ සංඛ්‍යා රේඛාව කියන මාතෘකාවට අදාළ විෂය කරුණ ඔබලට සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මුලින්ම අපි රේඛාවක් මත සමාන දුරකින් පූර්ණ සංඛ්‍යා තියාගෙන අපි ඒකට කියනවා සංඛ්‍යා රේඛාව කියලා. ඒක සංඛ්‍යා රේඛාවෙදි මුලදී අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යාත් එක්ක මේ ශ්‍රේණියේදී. ඒ කියන්නේ නිකිල සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා කියන්නේ නිකිල. එතකොට සරල රේඛාව අපි ඉතල විතරම දිගට යනවා මේක සමානව වෙන් කරනවා අපි. සමාන දුරින්. බිඳුව 1 2 3 4 5 6 7 කියලා අපි මොන්න සංඛ්‍යා රේඛාව අපි. දැන් හැම වෙලාවෙම මේ පරතරය හරියටම සමාන වෙනවා. මේක අනන්ත දෙකකින් රේඛාව. දැන් මේ රේඛාව මත අපි ලබන කරනවා මෙහෙම. මොන නේද? x කියලා දාන්න. මෙතන ලබන කරලා දෙනවා p කියලා. මෙතන ලබන කරලා දෙනවා m. බලන්න අපි ලක්ෂ 3ක් ලබන කරලා දෙන සංඛ්‍යා රේඛාව මත x වලින් කියවෙන අගය x සමානයි 2ට. p වලින් පෙන්නලා තියෙන අගය 5. m වලින් පෙන්නලා තියෙන අගය 6 මත නෙවෙයි 7 මත නෙවෙයි මේ දෙක මැද හරියට. 6යි 5යි. හරියටම 6යි 2ෙන් 1. තමයි එම්බලින් පෙන්නලා දෙනවා. එතකොට මේ සංඛ්‍යා රේඛාවෙන් නිරූපණය කරපු x p සහ m වල අගයන් අපි දිනු. මේ සංඛ්‍යා රේඛාව ඊට වඩා වෙනස්. මේක දින සංඛ්‍යාවක් කියනවා. ඍණයක මේ සමාන පරතර එම්බ තියනවා දින දෙක. මෙන්න මෙහෙම. අපි කරන මේ පැත්තට දින්දල දාන්න පුළුවන්. අපි ලකුණු කරනවා L P P Y සංඛ්‍යා හතර ලබනවා. දැන් මේකේ විශාලම සංඛ්‍යාව මොකද්ද ලබන්න කරලා තියෙන්නේ? ඒ අකුර y ඒකේ අගය 4 කුඩාම සංඛ්‍යාව ඒකේ අකුර l අගය ඍණ 3 ඒ කියන්නේ බිඳුවටත් වඩා අඩු බිඳුවටත් වඩා ඍණ අගය උෂ්ණත්වයේ සෙල්සියස් අංශයක බිඳුව ඊටත් අඩු ඍණ අගය අයිස් මිදිලා ඒක තවත් සීතල වෙච්ච අවස්ථාවක් විඳන වෙච්ච අවස්ථාවක් ඍණ දැන් මේ සංඛ්‍යා වලින් නිරූපණය කරනවා L වලින් ඍණ 3 P වලින් ඍණ 1 T වලින් ධන 1 Y වලින් ධන 4 අපි ලියුවොත් මේක බලන්න ඍණ 1 හතර මේ සංඛ්‍යා දෙක අතරට අපිට අසමානතා ලකුණක් ගන්න පුළුවන්. කොයි සංඛ්‍යාවද ලොකු? හතරද ඍණයකද? හතර ලොකු. එහෙනම් මෙන්න මේ විදිහට ලකුණු දෙනවා. ඍණයකට වඩා විශාලයි හතර. අපි ඉදමු. හතර 1 මේ අතරේ දෙන්න එතනදී හතර කියන එක විශාලයි එකට වඩා. ඍණ 3 ඍණ 1 මේ දෙකෙන් විශාල කවුද? බිඳුවට වඩා ටිකක් එකක් අඩු ඍණ 1. මෙතන දෙකක් අඩුයි. තුනක් අඩුයි. එහෙනම් ඍණ 3 කියන්නේ ගොඩක් කුඩා සංඛ්‍යාවක්. ඍණ 3ට වඩා ඍණ 1 විශාලයි. අන්න ඒක. ඒත් අපිට මෙන්න මේ වගේ අසමානතා යෙදීම මේ සංඛ්‍යා රේඛාව ඇසුරින් නිරූපණය කරන්න තියෙන එකක්. දැන් බලන්න මෙතන තියෙනවා සංඛ්‍යා 6ක් කියලා. 5 ඍණ 3 0 1 ඍණ 8 ඍණ
අපිට කියනවා මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙල. එන්න එන්න අගේ විශාල වෙනවා ආරෝහණ. එහෙනම් මේකේ තියෙන කුඩා අගේ. ඍණ සංඛ්‍යාවල ලොකු මිලක්. ඍණ අට තමයි කුඩා අගේ. ඊට වඩා විශාලයි ඍණ තුන. ඊට වඩා විශාලයි ඍණ එක. ඍණ පැත්ත. ඊළඟට එනවා බිංදුව. බිංදුව කරලා තමයි ධන පැත්තට එන්න වෙන්නේ. ධන එක. ධන පහ. කුඩා සංඛ්‍යාව ඉඳලා පිළිවෙලින් විශාල සංඛ්‍යාවක් අපි ලියන්න ඕන තමයි ආරෝහණ පිටුවට ලියනවා. බලන්න මේ පස්සේ ඍණ තුන පහ හතර නිකිල ලියන්න. ඍණ තුන පහ හතර. ඒක ඍණ තුන කියන සංඛ්‍යාව ලියවෙන්නේ නැහැ. පහ කියන සංඛ්‍යාව ලියවෙන්නේ නැහැ. ඍණ තුනයි පහයි අතර නිකිල. පූර්ණ සංඛ්‍යාව. ඍණ තුනට පස්සේ හම්බෙන මුලම එක ඍණ දෙක. ඊළඟට එන්නේ ඍණ එක. ඊළඟට එන නිකිල බිංදුව. ඊළඟට එන්නේ ධන එක. ධන දෙක. ධන තුන. ධන හතර පහල යන බැලුවොත් ඍණ තුනයි ධන පහයි අතර නිකිල තියන හතක් ඍණ දෙක ඍණ එක බිංදුව එක දෙක තුන හතර. මේ විදිහට මේ තමයි අපේ පාඩමට අදාළ විෂය කරුණු මේ සම්බන්ධයෙන් අපේ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න මාලාවට විද්‍යාත්මක පරිකේ වෙබ් අඩවියේ පිහිටලා පිළිතුරු සපයනවා.